සුබදාසනක් අංගහරවදා දවසේදී සජීවීව ගෙන එන ශිල්ප කලා සමගින් ඔය ඔබ මේ එකතු වෙ සිටින්නේ. ඉතින් ඔබ දන්නවා ශිල්ප කලා තුලින් අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මේ ශ්‍රී ලංකාවේ තිබෙනා වූ විවිධ වූ ශිල්ප කලාවන් ඒ වගේම මේ තිබෙනා වූ දේශීය කර්මාන්ත පිළිබඳව දේශීය කර්මාන්ත තුල තිබෙනා වූ විවිධ විශේෂතා පිළිබඳව තමයි මේ ශිල්ප කලා තුලින් අපි නිරන්තරයෙන්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් ගිය සතියේදී අපි සාකච්ඡාවට බඳුන් කරා සේසත් ඒ වගේම තමයි ලාක්ෂා කර්මාන්ත පිළිබඳව ඉතාමත් ලොකු දැනුම් සම්භාරයක් ඔබ එයින් ලබා ගන්න නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට පේනවා ඇති මාගේ මේ පසුපස තිබෙනා වූ දර්ශන ඉතාමත් සුන්දර දර්ශන පෙළින් අද දවසේදී අපි කතා කරන්නට යන්නේ මොකද්ද කියලා. ඉතින් අද දවසේදී අපි කතා කරන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ තිබෙනා වූ මේ වෙස් මුහුණු කලාව පිළිබඳවයි. වෙස් මුහුණු කලාවේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්නට ඕනේ ඉතාමත් මේ පටන් ගන්නට මත්තෙන්. ඉතින් වෙස් මුහුණු ගැන ලංකාවේ සඳහන් වන්නේ ඉස්සෙල්ලාම 1895ට පෙර කාලය තුල මේ විජය රජු සහ එම පිරිස පිරිසගේ පැමිණීමත් සමග තමයි මේ වෙස් මුහුණු කලාව ලංකාවට පැමිණෙන්නේ. ඉතින් මුල් අවධියේදී මේ වෙස් මුහුණු කලාව භාවිතා වෙන්නේ විවිධ වූ චරිත විවිධ වූ ඒ කියන්නේ විවිධ වූ රංග දැක්වීම සඳහා භාවිතා කරන්නට යෙදුනා වූ මේ චරිත රංග දැක්වීම සඳහා ඉන් අනතුරුව තමයි මේ අග්නිදිග ඉන්දියාවෙන් යකුන් ඇදහිමත් සමගම මේ ලංකාවට පැමිණෙන්නේ මේ වෙස් මුහුණු කලාව. ඉතින් විවිධ රටවල මෙම වෙස් මුහුණු කලාව තියෙද්දී විශේෂයෙන්ම විශේෂ සඳහන් කරද්දී බුරුමය ඒ වගේම තමයි යුරෝපීය රටවල් වල මේ ඉතාමත් ප්‍රචලිත වෙද්දී යම් යම් සමහරක් තැන්වලදී ශ්‍රී ලංකාවේ වෙස් මුහුණුත් ඒ වගේම තමයි මේ යුරෝපීය වෙස් මුහුණුත් සමහරක් අවස්ථාවලදී එකිනෙකට සම්බන්ධ වෙනවා. ඉතින් එහෙත් මේ ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු ඉතාමත් වෙනස් වෙන මොකද ඒටම ආවේනිකෝ ඒටම අනන්‍ය වූ ඉතාමත් ලස්සන සම්ප්‍රදායක් මෙහි ගැබ්ව තියෙන නිසා. ඉතින් අද දවසේදී මේ ශ්‍රී ලංකාවේ තිබෙනා වෙස් මුහුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනේදී අපේ මැදිරියට පැමිණලා ඉන්නවා චන්න අමරතුංග මහත්මයා. අයිබෝන් ඔබතුමාට සුබ උදෑසන. ඉතින් චන්න මහත්මයා කොහොමද මේ ශිල්පියෙක් ඒ වගේම තමයි නිර්මාණකරුවෙක් විදිහට ඔබ මේ වෙස් මුහුණු කලාව දකින්නේ? ඒකටම හොඳ කලාවක්. ඒ වගේම මේක දැනට මේ ව්‍යාපාරයක් ලෙස යෙදුනට මෑත ඉතා ඒ කියන්නේ ගොඩාක් කාලයකට කලින් මේ සිද්ධ කරේ එක එක යාතික එතකොට ඔය බලි දෝස නම් නම් ඒව දුරු කිරීම සඳහා තමයි මේක පාවිච්චි කරේ. දැනට මේක දැන් ව්‍යාපාරයක් වගේ මේ මිනිස්සු ඉල්ලුම කියන්නේ ඒක අර ලස්සන වැඩි නිසා ඒකත් එක්ක ඔය ගෙවල් වල දාලා ඉස්සරහා එල්ලන්න හැමෙම ඒකට පෙළඹිල ඒ සඳහා ඒ කියන්නේ මිලක් ලැබිලා අපි ඒක අලෙවි කරනවා. නමුත් ඒක ඉස්සර අපි භාවිතා කරේ බලි දෝස. එතකොට ඔය මේ සාමාන්‍යයෙන් කිව්වොත් ඔය මේ යකුන්ට එහෙම බය වුණාම ඒවට දාගෙන නර්තනය කරලා ඒක යාතිකා කරලා එවන් සුව කිරීම සඳහා තමයි ඒව භාවිතා කරේ. ඇත්තටම හොඳ දෙයක් මේක. හොඳයි දැන් අපි අර කතා කරා චන්ද මහත්මයා ලංකාවට කොහොමද මේ වෙස් මුහුණු කලාව ආවේ කියලා. මේ අපි ඒ ලංකාවේ ඉතිහාසයේ මේ ලෝකයේ වෙස් මුහුණු කලාව පිළිබඳ පොඩ්ඩක් කතා කරොත් එහෙම කොහොමද ලෝකයේ හරියටම කිව්වොතින් අවුරුදු 25000කට පෙර එක එක ඒ කියන්නේ මුහුණු දාගෙන නර්තන ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා පොත්වල සඳහන් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිව්වොත් හරියටම අවුරුදු 25000ක් ඒ වගේ කාලයක් තුල. ඊට පස්සේ තමයි ඒවා වෙනස් වෙවි ওই මේ සතුන්ගේ ඔටු හිස් කැබලි එතකොට ඔලු කැබලි එතකොට තව මේ අන්තට්ටු එහෙම ඔලුවේ පැලඳගෙන එක එක නර්තන ඉදිරිපත් කරලා තියෙනවා. එයින් පස්සේ ඔය ටික ඇවිල්ලා එක පාටම ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ අවුරුදු 1500කට 1800කට වගේ ඒ කාලය තුල ටික ටික ඔක ජනප්‍රිය වෙලා ප්‍රචලිත වෙලා ආව විදිහට. දැන් මේ ඔබ කතා කරා කොහොමද මේ නිර්මාණකරුවෙක් විදිහට මේ වෙස් මුහුණු කලාව දකින්නේ කියලා. එතකොට ඔබ කොහොමද මේ ශාස්ත්‍රයට පිවිසෙන්නේ? ඔබ පිවිසින් පොඩක් සඳහන් කරත් එහෙම. මම මගේ වයස 12ක් 13ක් ඒ වගේ අතර කාලය තුර. එතකොට මගේ ගෙදර කරන්නේත් මේ රස්සාවමයි. ඒ කියන්නේ වෙස් මුහුණු ශිල්පය. මගේ තාත්තා එතකොට සීයා. එයා ලම්බලංගොඩ. එහෙම ඉදි පොඩි කාලේ නම් මම දැකලා ඊට පස්සේ කොළ යාමටත් වැඩිය පොඩ්ඩක් අර හිත ගියා මේක මොන හරි දෙයක් ඉගෙනගෙන. ඒ කියන්නේ එහෙමම ඊට පස්සේ ඒක මම එදා ඉඳන් මම හදාගෙන ඇවිල්ලා දිගටම මේ රස්සාව ඒ කියන්නේ මට කරන්න ඒක හැකියාවක් ලැබුණ ඉතින් කොහමාර බොමාරු එක කරගෙන පස්සේ මම අවුරුදු 14න් වගේම ඉඳන් මුදල් ලැබීම සඳහා පෙළඹුණා. ඒ කියන්නේ මට ඒ තරම් මගේ කලාව ලස්සන වුණා. ඒක මම කරගෙන ආපු ටික. ඒකෝර මම ඒකෙන් තව තව දේවල් ඉගෙන ගත්තා. විදිර කරගෙන ආව දිගටම. දැන් ඔබ මේ ආකාරයෙන් ශිල්පයේ පටන් ගද්දි ඉස්සල්ලාම කරපු නිර්මාණ ගැන පොඩ්ඩක් අපි සඳහන් කරමු. සරවම ආරම්භයේ තිබුණේ පොඩි අලියකින්. චූටි අලියකින්. ඊට පස්සේ තමයි
වෙස්පූණක් හදන්න කොහොමද කියලා ඉගෙන ගත්තා හරියටම. ඒ කියන්නේ අර මොන හරි දෙයක ආකෘතියක් ඉස්සෙල්ලම අරගන්න ඕන. ඊට පස්සේ අරගෙන තමයි මූණකට ආවේ සිටිකනේ. දැන් ඔබ මේ දැන් අද අද වන විට තමත් ලොකු දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ කොහොමද ලැබුණු ගුරුහරුකම් ඔබ ඉස්සෙල්ලම ආරම්භවදී පටන් ගත්තේ? මුලින්ම ඉතින් ගුරුහරුකම් කිව්වත් මගේ මාමා තමයි ගොඩක් වෙලාවට මාමයි සීයයි. එයාලගෙන් තමයි කියන්නේ තාත්තරත් වැඩි දෙන්නගෙන් තමයි මේකට ලොකුම අයියා කියන්නේ. හරි. දැන් අපි මේ කතාවෙන් දැන් මෙතන විවිධ ආකාරයේ වෙස් මුහුණ තියෙනවා. කොහොමද මේ වෙස් මුහුණ නිර්මාණය වෙන්නේ? අපි දන්නවා රුක්කත්තන ගහ තමයි තමන් මූලික වෙන්නේ. ඊට අමතරව කොහොමද මේ වෙස් මුහුණ නිර්මාණය වෙන්නේ? මූලික වෙන්නේ ගොඩක් වෙලට වෙල් කඳුරු. ආහා. වෙල් කඳුරු කියන එක තමයි කියන්නේ භාවිත වෙන්නේ. ඒක නැති වුණාම තමයි රුක්කත්තන රුක්කත්තන භාවිත කරන්නේ. ආහා. එතකොට මේ ඊට අමතරව මොනවද මේකට යොදාගන්නේ? දැව වර්ගද? ඔව් දැව වර්ග. නෑ ඊට අමතරව ගන්න දැව වර්ග එච්චර සාර්ථක නෑ ඒවා. ආහා. සාර්ථක වෙන්නේ රුක්කත්තන සහ වෙල් කඳුරුලිය විතරයි. මොකද බර ප්‍රමාණය අඩු වෙද්දි තමයි ඒක අර කියන්නේ පුපුරන්නේ නැතුව ඒ පැවැත්මට දෙන්නේ. අනික මේක පදම් කරන්න උණු වතුරෙන් තම්බලා දුමාල්ලලා දවස් දෙකක් විතර ඒ ලේකැලක් පදම් කරන්න ඕනේ. ඉතින් පස්සේ තමයි මේක ක්‍රොමීන් ගෙන් ආරක්ෂා කරගෙන බාණ්ඩයක් ඒ කියන්නේ නිර්මාණයක් හදන්න පුළුවන් මේක. දැන් මේ ඔබ දන්නා මේ වෙස් මුහුණු දහගෙන කරන්නට යදෙන ඉතමත් මේ ප්‍රධාන නැටුම් වර්ග තුනක් යදෙනවා. එතකොට ඒක තමයි මේ එකක් තමයි මේ කොලම් සඳහා ඒ වගේම තමයි තවත් එකක් තමයි රාක්ෂ වෙස් මුහුණ සඳහා ඒ වගේම අනිත් එක තමයි සන්නි සඳහා අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න යන චන්න මහත්මයා මේ කොලම් සඳහා කොහොමද මේ වෙස් මුහුණ භාවිතා වෙන්නේ කොලම් කියන්නේ කොලම් වල තියෙන එක එක කොලම් ඒ කියන්නේ ඒකර දසයා ලෙන්චිනා කියලා ඒ කියන්නේ දෙන්න බිරිඳ සහ මහත්මයා ඒ දෙන්න ඒතර තව තියෙනවා කිව්වොත් එහෙම මුදලි කෝරලේ කෝරලේ කොලම කියලා තියෙනවා මුදලි කොලම කියලා තියෙනවා ඒතර ඒව දැන් අපිට කොලම් වුණාට ඊට අතීතයේදී ඒව කොලමම නෙවෙයි කියන්නේ එක එක යාතිකා කරපු දේවල් මේ දැන් අපි මේක අර වෙනස් කරගෙන අපි මේක කොලමක් කරගෙන යනවා දැන් අපිට මේක දැනට කොලමක් නමුත් ඈස අතීතයේ මේ කොලමක් නෙමෙයි හන්ද එතකොට මේ අර අපි කතා කරා රාක්ෂ වෙස් මුහුණු පිළිබඳව ඒක කොහොමද මේ වෙස් මුහුණු කලාවට සම්බන්ධ වෙන්නේ රාක්ෂ කියන එකේ මේ අදහස් ගොඩක් තියෙනවා මේ මෙතන තියෙනවා අපිට මේ රාක්ෂ වෙස් මුහුණු ඔව් මෙතන තියෙනවා මේක මොනර රාක්ෂ මේ නිල් පාට එක තියෙන මේ මගේ වම් මත පැත්තෙන් තියෙන එක මොනර රාක්ෂ ඔව් මැද තියෙන එක නාග රාක්ෂ අහහ ඒක නාග රාක්ෂ ඒතකොට මොනර රාක්ෂකේ තේරුම ඇවිල්ලා ගෙදරට සාමය අහහ ඒක ඒකේ තේරුමක් තියෙන එක සාමය කියන එක ඒතකොට මේ මැද තියෙන එක ආරක්ෂා මේ නාග රාක්ෂකේ අහහ ඒතකොට මේ ගින්දර එක තියෙන මේකෙන් අපි කියන එනර්ජි එක කියන්නේ ඒකට සම්පතිය ජව ශක්තියක් ජවයක් ඒ වගේ දේවල් සාමාන්‍ය ගෙවල් වල ගෙයක් අලුතෙන් නිර්මාණය කරන්න කියන්නේ අදදි ඉස්සරහා එල්ලන්න ගොඩාක් සුදුසු මොනවා තුනක් තමයි මේ වගේ අර විශ්වාසයක් තියෙනව නේද මේ අපේ ඇස්වහ කට හදුර වෙනවා ආදි වශයෙන් අනිවාර්යෙන්ම මේ කහපාට දැන් මේ ගින්දර තියෙනකින් ඒක තමයි ගොඩක් දුරට වෙන්නේ තව තියෙනවා එතන මේ පහත තියෙනවා වම්මත පැත්තේ මේ ගුරුල හැඩයට තියෙනවා ඒ ගුරුල රාක්ෂ කියලා ඒකත් ඇවිල්ලා ඇස්වහ කට වහ බලි දෝෂ දුරු වෙන්න ගෙවල් වල ඉස්සරහා එල්ලනවා අහ අපි අර මේ රාක්ෂස් මුණු ගැන කතා කරද්දී ඒක කොහොමද මේ සම්බන්ධ වෙන්නේ වෙස් මුණු කලාවට කියන්නේ වෙනම කලාවක් තියෙනවද ඒකට ඔව් රාක්ෂස් ඇවිල්ලා මෑත කාලයකදී හැදිච්ච එකක් ඒ කියන්නේ පළවෙනිම කියන්නේ ගොඩාක්ම ඒකට නෑ ඒක මෑත කාලයකදී ඒ කියන්නේ මිනිස්සු අලුත් නිර්මාණයක් එකතු කරලා එමාපු දේවල් නමුත් ඒව සමහර දේවල් ගොඩක් තේරුම් තියෙනවා ප්‍රධානම වෙස් මුණු තමයි ඇවිල්ලා සන් සමහරක් දේවල් වල තේරුම් කරා කියලා තියෙන කෙනා චන්ද මහත්මයා මොනවද ඔය තේරුම් කියන්නේ ඒ වගේ අර මේ වර්ණ සංසන්දනයක් කරලා කියන්නේ මේ මේ වෙස් මුහුණු වෙස් මුහුණු වර්ණ සංසන්දනයක් කරලා ඒකෙන් අර මිනිස්සුන්ගේ එක පාට වාගේ අපේ දැන් එක උදාහරණයක් ගමු මගේ ගෙදර කියමු කමාලුතෙන් නිවසක් හදනවා ඒතරෝ ඒ නිවස ඉදිරිපිට මම වෙස් මුහුණක් එල්ලනවා මම ඒ එල්ලන වෙස් මුහුණ මේ කලර්ෆුල් වුණාම ඒ ගෙදරට එන එන අමුත්තට ප්‍රධාන ලෙසම පේන්නේ මේ වෙස් මුහුණ මූලික ලෙස ඒතරෝ ඒ වෙස් මුහුණ දැකලා තමයි දෙවනුව ගේ දැකේ අර සමහර අයගේ ඇස්වල තියෙන ටිකක් එච්චර හොඳ නෑ ඉරිසියාවෙන් බලන කියන්නේ කටෙන් කියන්නේ කතාවෙන් උනත් තියෙන අර ඒව මග ඇරෙනවලු මේකෙන් අර අපේ ආගම අනුව මේන ඒව අනුව ඒකේ කියන්නේ මිනිස් අතර ජනප්‍රවාද කතා තියෙනවා නමුත් අර ඒකෙන් ඒක දුර වෙන නිසා තමයි මේකත් ඉස්සරහා ගන්නන්නේ තව පොඩි බබාලා හම්බුනහම බාලගිරි දෝෂය අදනුව හෙට කියලා ගරා මූණක් එල්ලනවා ගරා මූණ තමයි මේ මේක දකුණත පැත්තේ තියෙන මේක ඔව් ගරා මේක නේ ඔව් ඒක සාමාන්‍ය එල්ලනවා ඒක ඒක එල්ලන්නේ බාලගිරි දෝෂය අදනුව හෙට ඒ කියන්නේ අර එකත් යම් කිසි දිස්ත්‍රික් පොඩි ළමයින් ලෙඩ කරවන ඒ වගේ සම්පූර්ණ ඇත්තක් තියෙනවා තව මොන වගේ දේවල් වලද මේක මේ යොදාගන්නේ තව තියෙනවා ඉතින් කළු කුමාර දිස්ත්‍රික් කියලා කියන ওই බබාලා හම්බෙන්නේ නැහැ ඒව නැති වෙන්නේ එළියෙන් මේ යකු මූණක් මොකක් හරි එකක් එල්ලුවම يعني යාළගේ ඒ අර එන
ආරූඪ එහෙම ගෙවල් වලට එන පැමිණෙන යා අනිසලසෙන් බලවේග සම්පූර්ණ බලවාරි මේ ඉඩස තියෙනවා. ප්‍රාක්ෂ මොහොන ගැන එස්සේ අපි කතා කරද්දි මේ සන්නි සඳහාත් අපි මේ යොදා ගන්නවා මේ වෙස් මොහොන. සන්නි පිළිබඳ කොහොමද කතා කරොත් එහෙම මහත්මය කියන්නේ දැන් සන්නි වලට කොහොමද මේ වෙස් මොහොන යොදා ගන්නේ? සන්නි කියන්නේ සන්නි වෙස් මොහොන ඇවිල්ලා ප්‍රධාන ලෙසම කියන්නේ පළවෙනිම වෙස් මොහොන. ලෙඩ රෝග 18ක් සුව කිරීම සඳහා 18 සන්නිය කියලා තියෙනවා. ඒ 18 සන්නිය කියන එකේ තියෙනවා මූණු 18ක්. ඒ මූණු 18ට තියෙනවා එක ලෙඩකට එක මූණ ගන්න. एक दागने नर्तने करला एक एक याति का कियला तो करता वो सा मंत्र गुरु कांग ये वकरला एक एंग लेडरों का सुबह करा कियला उड़ा जन प्रवाद कथा दिनों में तने तने सान्य वाले एक का हरी मूना एक का मूना तीनों में मेक मेक तो क्या ना भी नाग सान्य नाग सान्य मेक का निर्माण वाले आरा कार्य में तमाई ने अनिवार्य एवा कार्य में ताने निर्माण मेक तो मुखरी आरत्य तीनों में मेके අර්ථයක් කියන්නේ gedara tellan nehema arthayak naha meke thiyenne ara mehema ledak hadunama meka thamai api e dala yathika karanna ganni eka thamai pradhana lesa thiyenne den apita me thawa prashna gana den me den oba kiwa sannivaltama sandaha thiyena wennuna me vesmuhunu wargaya kiyala ow den ewata me raach vesmuhunu daagena ewa ewata yanne ne 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 18 sanniya kiwama eka wenas 18 sanniya kiyala ekena wen karala thiyenne raaksha sanni kolam कलावे कुटस्थुना वर्गीकरण करें राक्षसकन एक बलिदोस त्यक दुर्गिरी सद नर्तने याति का वाल गेलपिन्े इक विनम तीन एक मे दहाट सन्नी सामान्य बलि तोविल तोविल नो गल विनक सामने याति काकरण तोविल गल दागन इन्े संपूर्ण दहाट सन्नी मून एव तमय मे ये दहाट सन्नी तमय भावितावे හොඳයි දැන් මේ වෙස්මුහුණ එසේ නිර්මාණය වෙද්දී අපි මේ වෙස්මුහුණට ඊටමත් ඔබට පේනවා ඊටමත් අලංකාරව වර්ණ ගන්වලා තියෙනවා මේ වර්ණයන් කොහොමද මේ නිර්මාණය වෙන්නේ චන්ද මහතා ඔය ගැන කතා කරවොත් මේ වර්ණ වර්ණ දැන් මේ මෑත කාලයක තමයි මේ සම්පූර්ණ කියන්නේ කල ෆුල් වෙලා කියන්නේ වර්ණ සංස උපරිම පාට වැඩි වෙලා අපි මේ අරන් තින්නේ අලුත් අලුත් ඒවා පාට දාලා එහෙම නමුත් ඉස්සර කාලේ මේක මුලින්ම කරලා තියෙන්නේ මූණුවම ලස්සන නැහැ නිකන් කියන්නේ හරි කෙලින් කපන්න කරන්න බෑ මිනිස්සුන්ට නිර්මාණය කරන්න ඇද්ද වෙලා අර ඇහක් භාගෙට එක කටවල් ටික ඇද්ද වෙලා නමුත් ඒක තමයි ආරම්භය එහෙම ඇවිල්ලා ඇවිල්ලා මේ මිනිස්සු එක එක කියන්නේ પરම්පරා අතරින් වෙනස් වෙලා එක එක දේවල් හොයාගෙන ඒ කියන්නේ අලුත් අලුත් නිර්මාණ එකතු කරලා එක නිර්මාණයටම අලුත් අලුත් තවත පොඩි පොඩි කෑලි එකතු කරනවා එහෙම ඇවිල්ලා තමයි මේ මුණු දැන් මේ අද මේ මුණු තියෙන මෙතන. නමුත් ගොඩාක් දුරට පර්ණ මුණක් තියෙනවා නම් කියන්න අම්බලංගොඩ තියෙන පර්ණ මුණක් මේ මේක. ඔය තියෙන මෙතන නාග මුණ උඩ. මේකද? ඕක ඇවිල්ලා ඉස්සරින්දම් පැවතෙන එන මුණක් එක. ඒකට අපි කියනවා නාග රාක්ෂස කියලා. ඒ කියන්නේ ඒක තමයි ඒක තාම වෙනස් වෙලා නැහැ. ඒක තාම වෙනස් නොවේ ඒ විදිහටම යනවා. දැන් මං හිතන්නේ මේ චන්ද මහත්මයා දැන් වර්ණ දෙකක් තියෙනවා. දැන් මොකද මේ මේක අමුතුම අර අමුතු අපි කියන්නේ ෂයින් එකක් තියෙනවා මේකේ. මේක එහෙම නැහැ. මොකද මේ දෙකේ තියෙන වෙනස මොකක් හරි වෙනසක් තියෙනවා. මොකක් කරන්නේ ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ නැචරල් කියන්නේ මේක ස්වභාවික එක තමයි මේ දැන් මේ අපි මේ දකින්නේ නිකන් අර ෂයින් එක කියන්නේ එලියක් නැති නිකන් අර මේ අඳුරු පාටට කල වැඩි වෙලා ඒ කියන්නේ පාට වර්ණ වැඩි වෙලා තියෙන එක තමයි අපේ පර්ණම ක්‍රමය. ඒ කියන්නේ ඒකවල අපි ගස්වල කොළ එතකොට ওই මුණමල් ගස්වල පොතු ඒව එතකොට පතංගෙලිය භාවිතා කරලා අරගෙන ඒලි කුඩු අරගෙන එතකොට ඒ පොතු අරගෙන ඒව දාලා පල් කරලා කොටලා ඒ හදන වර්ණ තමයි ඒක තමයි ස්වභාවික කියන්නේ. ඒ කියන්නේ අතීත කාලේ වර්ණ කිසිම තැනකින් ගන්න يعني එහෙම තිබුණේ නැහැ වර්ණයක්. ඒක අපිම හදාගෙන තමයි මේක අපි නිර්මාණ ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ අපිම හදාගත්තා. දැන් චන්මන්ත කියන්නේ මේකට කිසිම ආකාරයෙන් කෘත්‍රිම වර්ණයක් යොදාගෙන නැහැ. නෑ නෑ නෑ. ඒක පොඩ්ඩ මේ කතා කරමු මේ දැන් මේ කළු පාට වර්ණේ කොහමද හදාගෙන තියෙන්නේ? කළු පාට වර්ණය අපි හදන්න ගන්න ඕන මූණමල් පොතුයි, පතංගලියේ කුඩුයි, යකඩ. ඒ කියන්නේ යකඩ කූරක ටිකක් ඒක සාමාන්‍යයෙන් මොකක් හරි ගලක හරි උරච්චි කරලා. එතකොට අර පතංගි ලී කුඩු ඒ කියන්නේ මේ තියෙන මේ මේ දැව කෑල්ල, මේ ලී කෑල් කැබැල්ල. මේ ලී කැබැල්ල මොකද මේ ලී කැබැල්ල මේක පතංගි අපි කතා කරන්නේ පතංගි ඒ කියන්නේ ඒක වර්ණ හදන්න ගන්න ලීයක් ඒක සමාහයට ගියොත් බෙහෙත් වලටත් භාවිතා කරන ලීයක් එතකොට මේ ලී කුඩු අරගෙන උණු වතුරට කලවම් කරනවා දාලා උණු වතුරට දාලා දෙහි ඇඹුල් චුට්ටක් දාලා යකඩ කෑල්ලක් පොඩක් උරච්චි කරලා අරගෙන හොඳ වානේ කෑල්ල අර උණු වතුරකට දැම්ම ගමන් ඒ හොට් වෝටර් ඒ කියන්නේ උණු වතුරකේ තියෙන ලී කුඩුත් එක්කම එතකොට ඒක කළු පාට වෙනවා නිකන් ලී කුඩු දැම්මම රතු පාට වෙනවා ඒ යකඩ කෑල්ල දැම්මම කළු පාට වෙනවා දැන් මේ 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 අපි දැන් මේ ස්වාභාවික මේ වෙස්මුණු වර්ණ ගැනීම කතා කරද්දී මේ මේකට තියෙනවනේ මූලිකම වර්ණ
සංඛ්‍යාවක් තියෙනවද මොකක් හරි? එහෙම කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ඔයා මට පැහැදිලි නැහැ කියන අහන්නේ මේ කියන්නේ මේ මේ වෙස් මුහුණට මේ වෙස් මුහුණට සාමාන්‍යයෙන් මූලිකම වෙන වර්ණ කිහිපයක් තියෙනවද? දැන් අපි කළු රතු සුදු යනාදී වශයෙන් මොකක් හරි ප්‍රධාන ලෙස මේ වෙස් මුහුණේ තියෙන්න ඕන අනිවාර්යෙන් කළු සුදු රතු කහ. ඒක අනිවාර්යෙන් එන්න ඕන ගින්දරේ. නාගයයකටත් අර මෙතන තියෙන මගේ දකුණත පැත්තේ තියෙන නාගයයකට ඒකත් ඒ ස්වභාවික වර්ණමයි. ඔව් ඒකටත් කළු සුදු නිල් කළු කළු සුදු නිල් ඒතකොට සාමාන්‍යයෙන් අපි තුන් තැඹිලි පාට වගේ තියෙන ඒකට එකතු කරනවා අපි මේ අර ලෙමන් කියන්නේ මේ තියෙන මේ දෙහි මෙතන මේ චුට්ටක් දාලා ඒක එකතු කරාම අර පාට හැදෙනවා අතන orange වගේ ඒ වගේ කලර් එකක් එනවා මට පෙන්නන්න පුළුවන් මට හදද්දී ඒක හරි අපි ඒක ඒ ඒ ඒ වෙස් පුනට ඒ පාට අනිවාර්යයි නමුත් දැන් අලුතෙන් නිර්මාණය වෙනකොට තනිකරම සුදු පාට. සුදු පාට කළා කරු කළු පාටින් ඉරි ඉරි ගහලා. දැන් මේ මේ මේකේ තියෙන මේ රතු පාටක් තියෙනවා මේ චන්න මහත්. මේ රතු පාට කොහොමද නිර්මාණය කරන්නේ අපි පොඩ්ඩක් ඒක. ඔව් රතු පාට නිර්මාණය කරන්නේ ඒ කියන්නේ ලී කුඩු මේ පතංගේ ලී කුඩු එකයි සම්පූර්ණ උණුහඳර නටපු උණු වතුර කියන්නේ උතුර පුණු වතුර ටිකක් දාලා ඒකට දැම්මකම තනික රතු පාට හැදෙනවා. ඒතකොට මේ සුදු වර්ණය लेमन सह हूणु अभी बुलाकंड मिनसोल मिनसुदुलाकंड पाविता कर हूणु पैकटे हूणु चुट्ट दाल नीलपाट वारनेट वारने नीलपाट वारने मेले कुड़ाई दही अमल चुट्टाई सीनी पुडक दीनी चुट्टक दून माल पोत वरगना साधिक साधिकारे साधिक पुडक वर्णगन एसे सागच्चाकदी वेस्मोहन कला इतम जनप्रिय पावती वेस्मोहन कलावट आवे प्रदेश मे अंबलंगोड बेतर आदि मे श्रीलंका दकुन दिख प्रदेश तीन मे मेट मुखर हेतु तीन मे प्रदेश वाले व्याप्ति चंद महात्म्य मे वेस्मोहन कला दरा डैंग डैंग लंका पुलाम पुराम व्याप्त मे संचार कर्मांत सह आर्थिक आर्थिक मे तत्व तेक् मे बेतर अंबलंगोडट वगे मे प्रदेश वाले विशेषन्म मे මේම කලාව යන්නට මොකක් හේතුවක් තියෙනවද? ඔව් අනිවාර්යෙන්. ඒකත් يعني හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ කලාව ඒ පැත්තට යන්න හේතුව මන්තර ගුරුකම් ආදී කියන හැම දෙයක්ම වැඩි ප්‍රචලිතයක් තිබුණේ දකුණු පළාතේ. දකුණු පළාතේ එතකොට මාතර දිස්ත්‍රික්කේ එතකොට අම්බලන්ගොඩින ඒ ඒ මුළු පළාතම එතකොට ගත්තම මේ බෙන්තර බලපිටිය ওই පැත්තේ ওই හැමතැනම ඒක තමයි තිබුණේ. ඉතින් ඒම නිසා ඒ අය තමයි මේක කියන්නේ වෙස්පූණ අරගෙන කියන්නේ මුලින්ම නිර්මාණය කරන්නේ ඒක ලංකාවේ කියන්නේ ප්‍රධාන ලෙසම ව්‍යාප්ත වෙලා ගිය හේතුව ඒ මන්ත්‍ර ගුරුකන් නිසාම තමයි ඉතින් ගියේ ඒකත් එක්ක පටන් ගත්ත දෙයක්. එතකොට තව එක හේතුවක් තියෙනවා. වෙල් කඳුරු කියන දැවය ඊටාම ලේසියෙන් හොයාගන්න පුළුවන් පැත්තම තමයි ඔය අම්බලන්ගොඩ කියන පැත්ත. ඒක එක හේතුවක්. තවත් එක හේතුවක්. හොඳයි. මේ දැන් අම්බලන්ගොඩ පිළිබඳව එසේ කතා කරද්දී දැන් මේ ඔබතුමාගේ ගම් ප්‍රදේශය मगे गम प्रसिद्ध एलपीटी के लिए अंबलांगुड़ी दिन एक्टे किलोमीटर अट खत दें अभी इस कथा कर मे श्रीलंका दें विविध प्रदेश वाले मे व्याप्त मे व्याप्त साधारण एक परंपरा व अंबलांगुड़ खरा इट पास परंपरा वकीनका पीठस्तरा बेंदला संबंध विस्मोहन कला बुधु पिलिम බුදු රූප ඒතර මේ මාළු බාන රූප ওই වගේ දේවල් ඉතින් ටික ටික කරන්න පටන් ගත්තා මුල් ආරම්භය කියන්නේ මේ අර අලියගෙන් පටන් ගත්ත එක වෙස්පුණට ආවා ආයේ වෙස්පුණු කරන ගමන් ඊපස්සේ මම දේව රූප පැත්තට ගියා එහෙම තමයි එතනින් තමයි මේ හැමදේම ටික 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 ආවේ දැන් මේ වෙස්මුහුණක් මේ නිර්මාණය කරන්න මහත්ම කොච්චර විතර කාලයක් ගත වෙනවද සාමාන්‍ය ඔගේ අඟ කියන්නේ උස ප්‍රමාණය අනුව තමයි ඔය හැම එකකම කාලය තීරණය වෙන්නේ ස්වභාවික වර්ණ යොදලා කරන එකට සාමාන්‍ය දැන් අපි තුමු මේ නගරාක්ෂ මෙතන තියෙන එක මේකට වෙනවා කොහොමත් දවස් 4ක් 3ක් විතර යනවා මේකක් නිර්මාණය කරන්න. එතකොට මේ දැන් මේ වගේ ලොකු එකක් නිර්මාණය කරන්න මේකට යනවා අනිවාර්යෙන් දවස් 7ක්
දවස් 7ක් වගේ යනවා සම්පූර්ණ කාලය. එතකොට ඒක يعني හරියටම කරන එකට. දැන් ඔකේ මම කිව්වොත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මට කියන්න. හලෝ. ඔක අපි ඔහොම නිකන් හරි ලේසියට ඔහොම දැක්කර පාට ටික තියෙනවා හරි ලස්සනයි කියලා හිතුවට හරි අමාරු දෙයක්. ඒ කියන්නේ ඔක එහෙම එක පාටම නිකන් පාට ටික දවසින් ගන්න බෑ. ඔක යට තියෙන්නේ අපි මේක ඉස්සරවම ලීයෙන් නියන් වලින් හදලා පිහියෙන් කපලා ගත්තට පස්සේ එතකොට යට තියෙන්නේ නිකන් ලීය පාටට. මම හිතන්නේ පිටිපස්සේ පේනවා ලීය පාට. එකක් පෙන්නුවත් කමන්නේ නැහැ. එතකොට ඒක බලා ගන්න පුළුවන් අනිත් පැත්තේ. එතකොට ඒ ලීය පාටට දැන් අපි ඊට පස්සේ දිනන කඩේ තියෙන දැනට දැන් ගන්න තියෙන වයිටින් කියලා. ඒ පවුඩර් එක අරගෙන කිරි ගම් එකක් තියෙනවා. ඒ කිරි ගම් ඇත්තක කලවම් කරලා ඉස්සරවම මේක ආලේප කරනවා. ආලේප කරලා ඒක වේලනවා කොහොමත් පැය දෙකක් පැයක් දෙකක් තුනක් වගේ යනවා. ඊට පස්සේ ඒක වැලි කොලයක් අරගෙන කපලා වැලි කොලයෙන් ඒක අපි සෑන් පේපර් එකෙන් හොඳට සුද්ධ කරලා ඊට පස්සේ තමයි තින් තාලේප කරන්න ගන්නෙ. ඒකත් අර එක පාට එක දවසට තින් ටික එහෙම ගන්න බෑ. කොටස් එකක් වේලෙනකන් ඉඳලා තමයි ලංකරස ගන්නවා. දැන් මේ මේ මේකක් දීර්පාණය කරන්න අපිට එක්කෙනෙක්ම ඕන වෙනවා නැත්නම් තව ශිල්පීන් දෙදෙනෙක් තුන්දෙනෙක් අවශ්‍ය වෙනවා. එක්කෙනාට කරන්නත් පුළුවන්. ඒ තම තමන්ගේ කෙනෙකුගේ හැකියාවල අනුව පුරුදු වෙච්ච ඒ කියන්නේ හැටි අනුව තමයි. සාමාන්‍යයෙන් ওই ගොඩක් කිව්වොත් ලොකු තැන්වල දැන් ඔය කරන ව්‍යාපාරික ස්ථානවල එක කොටසකට එක්කෙනයි. ඒ කියන්නේ මේ කනනම් කන හදන්න එක්කෙනයි. අර ඒ කියන්නේ කන් දෙක හදන්න එක්කෙනයි. ඔළුව නිර්මාණය කරන්න එක්කෙනයි. ඒතර ඒක තින්ත ඒ කියන්නේ මේ පින්තාරු කරන්නත් කන් දෙක පින්තාරු ගන්න වෙනම එක්කෙනෙක්. ඔළුව අර කැල පින්තාරු ගන්න වෙනම එක්කෙනෙක්. එහෙම ඉන්නවා. ඒ කියන්නේ එහෙම ගොඩක් කරින්න. හොඳයි. දැන් මේ 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 කැටම් ශිල්පය ගැන කතා කරත් එහෙම මේ වගේ එකක් නිර්මාණය කරන්න කොච්චර දවස් යනවා? මේකට නම් අනිවාර්යෙන් සති 3ක වගේ කාලයක් යනවා. මොකද බොහොම සියුම්ව කරන වැඩක්. ඒ කියන්නේ තනි කැලලකින් නිර්මාණය කරන තනි. මේකට මොනවද යොදා ගන්න උපකරණ? මේකට නියං කියන්නේ මේ වගේ නියං ආයුධ තියෙනවා පොඩි පොඩි ආයුධ. ඒ වලින් සම්පූර්ණ කිසිම මැෂින් එකක් භාවිතා කරන්න නැහැ. ඒ කියන්නේ සියල්ලම සිද්ධ වෙන්නේ අතින් තමයි. ඒක අද්දෙක නිර්මාණය වෙන්නේ. මේවා සඳහා මොනවද භාවිතා වෙන දේව වර්ග? මේවට අපි ගන්නවා මහෝගනි එළිය. එතකොට කළුවර, පළු, නැදුම්, මාරලිය, තව එතකොට බුරුත ගන්න පුළුවන් අපිට. බුරුත එහෙම අපිට හොයාගන්න අමාරු නිසා අපි ගොඩක් කලකට භාවිතා කරන්නේ දැන් මාරලිය. මේකත් මාරලිය. මේ ඕවා මාර කියන්නේ පාරමාර. පාරයින් තියෙන ලොකු ගස්. ඔව්. මේ ඔව වර්ණ ගන්නවන්න සාමාන්‍ය යොදා ගන්න මොනවද? මේවා වර්ණ ගන්නෙන්නේ නැහැ. මේක ඇවිල්ලා වැලිකොල ගාලේ වුණාට පස්සේ වැලිකොල තියෙනවා වර්ග තුනකින්. ඒ වර්ග තුන ගාලේ වුණාට පස්සේ අපි කරන්නේ වැක්ස් වැක්ස් පොලිෂ් එක තියෙනවා. ඒක අරගෙන වැක්ස් එක විතරයි අපි ගන්නෙ. ඒ අරගෙන ඒක වැක්ස් එක විතරක් ආලේප කරාට පස්සේ තමයි හොඳ ෂයින් එකක් එනවා. ඒක උදාහරණයක් විතරයි දැන් තියෙන්නේ ආලේප කරාට පස්සේ. මේකනේ. ඔව්. ඒක ඒ කියන්නේ ඔක මහෝගනි ලිය නිර්මාණය කරලා තියෙනවා. ඒ මාළු බාන කියන. මේක මොකක්ද වෙන්නේ? මහෝගනි නේ. මහෝගනි. හොඳයි අපිට දිස්සන ඇති. හොඳයි. මහත්මයා දැන් මේ පිළිබඳව අපි කතා කරද්දිම තවත් දෙයක් තමයි මේ වෙස් අපි ආයමත් සැරයක් මේ වෙස් මුහුණ වලට එමු. දැන් මේ වෙස් මුහුණ වල ඔබ කතා කරා අර કૃતિම වර්ණ ගන්නවා කියලා. ඒ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරන්න. හරි. કૃતિම වර්ණ කිව්වොත් සාමාන්‍යයෙන් මේ මෙතන මගේ දකුණු අත පැත්තේ තියෙන මේ ගරා මුහුණ මේක නේ. ඔව් ඒක. ඒතොර ඒ ගරා මුහුණ අර සයින් එක කියන්නේ එලියක් අපිට දකින්න පුළුවන් මහ දිස්නය. ඒ දිස්නය එන්න හේතුව ඒක සම්පූර්ණ ලැකර්. ඒ කියන්නේ ආලේප කර තියෙන ලැකර්. ලැකර් කියන්නේ අපිට දැන් අද ගන්න පුළුවන් ওই ඕනම ෂොප් එකකින් හાર્ඩ්වෙයාර් ෂොප් වල වගේ තියෙන ලැකර්. ඒ කියන්නේ සාමාන්‍ය තින්ත එක. ඒකෙන් තමයි ඒක ආලේප කරන්නේ. ඒ කියන්නේ හේතුව ඒක ඒක ඇත්තටම අපි විකුණන මුදලත් හරි අඩුයි. ඒ කියන්නේ අර අරකත් ඒක අර ස්වභාවික එකයි ඒ දෙක අතර වෙනස තියෙන එකයි. ඒක ඒක අපිට ඒක අපි ඒකට තින්ත යොදාගන්නේ සම්පූර්ණ ලැකර්, වාර්නිෂ් ඒව තමයි. කියන්නේ ආටිෆිෂල් ඒ කියන්නේ ස්වභාවික නෙවෙයි කිසිම දෙයක් ඒක. निर्माण कर स्वाभाविक हेमदेम स्वाभाविक देवलतावट बाबित करें मे लखर दापूट आर्थिक මේක වලඳ පොලේ ඔබතුමාගේ ගණනද ගණන සාමාන්‍යයෙන් රුපියල් 11000කට 12000කට වගේ අලෙවි කරන්න පුළුවන් මෙම වෙස් මුහුණ. මොකද ඒකේ යන කාලය අමුද්‍රව්‍ය කියන්නේ මොකද හොඳම තත්ත්වෙන් මේක පුපුරන්නේ නැහැ අර අපි කිව්වා පදම් කරනවා කියලා. අපිට ඒකට වෙනම දවස් දෙකක් කහමාරක් කරනවා. මොකද වතුරේ තඹලා ලී අරගෙන එතකොට හිකායි දුම් එල්ලල මං හිතව දැකලා ඇති දුම්මැස්ස කියලා තියෙනවා ඒ ගෙවල්වල. ඒ වගේ එල්ලනවා ලීයේ දුම්මැස්ස වගේ දාලා දරලා. ඒතොරේ දුම්මැස්සෙන් යටින් වදිනවා දුම. ඒ දුම වදිද්දි තමයි ඒක පදන් වෙනවා ලීයේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන වතුර ගතිය රඳාපවතින එක හේතුවක්. ඒතකොට රුමින් එන්නේ නැහැ ඇතුලට. ඉතින් ඒ වෙනස ඒව කරද්දී අපිට එන මිල අරක වගේ තමයි ගන්න පුළුවන්. නමුත් ඉස්සර මිටදී හොඳ ඉල්ලුමක් මිලක් තිබිලා තියෙනවා.
දැන් මේකට ටිකක් කර අමාරු තත්ත්වයකට අවිල්ල දෙනවා එක එක පුජ්‍යලයන් විසින් මේක මේ දැන් තවත් රටවල් වලින් මෙහෙ රාණායනය කරලා ඔය විකුණන්න පටන් ගත්තට පස්සේ දැන් අපේ ඉල්ලුම මොකද එයාලා අඩු මිලට දෙනවා ඉතින් මේ මිල අඩු වෙවි යනවා දැන් ටික ටික දැන් මේ මේ වගේ කැටයම් නිර්මාණයක් මේ වලට කොහොමද තියෙන ඉල්ලුම කැටයම් නිර්මාණ වලට ඒකත් ඒහා සමානමයි කියන්නේ පෙර කාලේ දැනට අවුරුදු 7-8කට වගේ කලින් හොඳ ඉල්ලුමක් තිබුණා දැන් ටික 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 අඩු වෙගෙන යනවා මොකද හේතුව ඉතින් අර නොඑක් නොඑක් බඩු කියන්නේ මේ වගේම නිර්මාණ තව වෙන රටවල මෙහෙට එනවා ඉතින් එතකොට අපේ නිර්මාණ හැමම පැත්තකට විසිරෙනවා දැන් ඉන්න પરම්පරාවත් මේ රස්සාව පුරුදු වීමකට කිසිම වෙළඹවීමක් නැහැ ඒ කියන්නේ දෙමාපිය වුණත් අකමැති මේක පුරුදු වෙනවට ඒ කියන්නේ මේ ඉල්ලුම ප්‍රශ්න එනවා හිටපොගම ඒ කියන්නේ ඒක තමයි ප්‍රධාන ගැටලුව දැන් මේ අපිට මේ ඊටම සුවිශේෂ දෙයක් තමයි දැන් ලංකාවේ මිනිසුන්ට ඒ කියන්නේ අපේ ලංකාවේ දේවල් අගයක් නැතුව නෑ වගේම තමයි මේ විදේශය කියන්නේ කොහොමද මේකට තියෙන ඉල්ලුම මේ मेसेज कर विस्तर हो අවුරුද්දක් ගිහලා සමහරලාට අහනවා. ඉතින් අපේ මනුස්සයෝ මේක අගයක් නැහැ. ගොඩක් ඉල්ලුම ඒ මිනිස්සුන් තමයි මේක අගේ. අපේ දේ අපිට වටින්නේ නැහැ. අපේ දේ පිටර තමයි ගොඩක් වටින්නේ. මේ මෙතන තියෙන මගේ මේ මෙතන වෙස් මුහුණ. මොකද්ද මේ වෙස් මුහුණ? මොකද්ද මට හිතෙන මොකක් හරි අතීත කතාවක් තියෙන මේ වෙස් මුහුණත් සම්බන්ධව. ඕක ඇවිල්ලා මේ ගොඩක් අය මේ කියන්නේ වෙස් මුහුණු නිර්මාණය කරද්දී කියන්නේ අතීත කාලේ කියන්නේ ගොඩාක් කාලයකට කලින් මේ මිනිස්සු අහපු ප්‍රශ්නයක් තමයි. එක එක යක්ෂයෝන්ගේ අනම්මන කියන්නේ ඒ බලි දෝස අරින්න එක එක මූණු තියෙනවා. නමුත් කිසිම රජ කෙනෙක්ගේ මූණක් නැහැ නේද? ඒ කියන්නේ ඒක තමයි රජ කෙනෙකුගේ මූණත් මුලින්ම නිර්මාණය වුණා. ඊට පස්සේ රජ මූණු කියලා මූණල් ගොඩාක් හැදුනා. නමුත් ඒව ඇවිල්ලා ඉතින් ගොඩාක් ජනප්‍රියත්වයක් නැහැ. ඒ කියන්නේ පිටස්තරයෙන් අතර, ඒ කියන්නේ පිටරටවල් වලින් එන අය පොරිනස්ලා, ඒ කියන්නේ විදේශිකයන් අතරවත්, අපේ රටේ අය අතරවත් ඒක එච්චර ජනප්‍රවාද ජනප්‍රියත්වයක් ලැබුණේ නැහැ. ගොඩාක් කෙල්ලම ආවේ අර ටිකට. ඒක ඒවත් තියෙනවා. ඒව ඉතින් එච්චර ලොකුවට ගියේ නැහැ. මේවා මොනවා මොනවාගේ දේවල් වලට භාවිත වෙන්නේ? ඒක එහෙම කිසිම දෙයකට භාවිත වුණේ නැහැ. අලංකාරය විතරයි. මොනවාද විශේෂ නමක් එහෙම නැහැ. හොඳයි. මේ දැන් චන්ද මහත්මයා සූදානම් අපිට වර්ණ හදලා පෙන්වන්නට ස්වාභාවික වර්ණ සාදා පෙන්වන්නට. මොකද්ද මේ චන්ද මහත්මයා අපිට පොඩ්ඩක් විස්තර කරලා පෙන්න ඔබ ඔබගේ තියෙන ආයුධ ටිකක්. අපි ආයුධ ටික පොඩ්ඩක් ඉස්සලා විස්තර කරමු. ඔව් කියන්නේ මම දැනට මේ දෙකක් අරගෙන ආවේ මේ 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 ආයුධ දෙක මේක ඇවිල්ලා මේ පුල්ලෝරම කියලා අපි කියන්නේ අපිම මේක හදාගන්න යකඩ කූරක් තලන. මොකද්ද ඒක පොඩ්ඩක් අපේනෝ? පුල්ලෝරම. මේක අපි කියනවා පුල්ලෝරම කියලා. අහහ. මේක අපිම හදාගන්න යකඩ කූරක් තලලා අරගෙන පීරක් අරගෙන ඊට පස්සේ මේ දැටි කපලා. අහහ. ඒක කපන ගණනාව කියන්නේ ප්‍රමාණයක් තියෙනවා කියන්නේ එන මැනලෙද්දි එක දැත්තක් අර අනිත් දැත්ත වෙන ස්පේස් එක. ඒ වගේ ඒක මැනලා හදාගෙන අපිම තමයි මේක හැම ආයුධයක්ම හදන්නේ. අදල මේකෙන් තමයි මේ ගොඩක් වෙලාවට මේ මට ඕන එක උදාහරණයක් එකකින් පෙන්වන්න පුළුවන් කරලා මම මොකද්ද වෙන්නේ කියලා කැමතිද අපි පොඩ්ඩක් පුළුවන් මම පෙන්වන්නද ඔහොම ඉඳන් පුළුවන් මහත්මයා පුළුවන් අපි නැගිටින්න නැතුව මම මේක පෙන්වන්න මේ ගොඩක් වෙලාවට කරන්නේ මේ වගේ මේ පේනවද මන් දන්නේ මේ මේ ආහරි අපි කියන දැන් සාමාන්‍ය ලොකු අර නියනෙන් කපපු තැන් ෂේප් කරන්න ගන්න මේක තමයි. ඔව් ආ හරි හරි හරි. ඒ කියන්නේ මේ ආයුධ මේකේ තියෙන එක එක සයිසස්. ඒ කියන්නේ මේ අඟල් 8ට 10ට 12ට 14ට 16ට. දැන් ඔය දෙකම ඔය උපකරණ දෙකම එකම තමයි. එකම තමයි. ඒ කියන්නේ මේ පොඩි වැඩ වලට ලොකු වැඩ වලට එහෙම නැහැ. අර එහාපෙල් තියෙන උපකරණ මොකක්ද? මේක ඒ කියන්නේ මම අර අද මේ පෙන්නන්න අර. ආ හරි. හරි එහෙනම් අපි පටන් ගමු. අපි ඉස්සෙල්ලා මොකක්ද හදන්න යන වර්ණේ? ඉස්සෙල්ලාම රතු පාට වගේ. රතු පාට. ඒකේ ලීකුඩු දාන ප්‍රමාණය අනුව තමයි තද පාටද ලා පාටද ඒ කියන්නේ හැදෙන්නේ. මේක ඝන වෙනවද තුනි වෙනවද කියලා පෙන්නන්නේ ලීකුඩු වැටෙන ප්‍රමාණයට. ආහ්. අපි ඉස්සෙල්ලාම ඒවා ටික පොඩ්ඩක් කපා ගන්නවානේ. ඔව් ලීකුඩු ටිකක් අරගෙන. මම හිතන්නේ වර්ණ තුනක් වගේ පෙන්වන්න පුළුවන්. ආහ්. රතු කහ දම් පාට වගේ. රතු කහ දම් පාට. රතු කහ දම් නේ. දම් පාට. ආය ඔය ලීයකනක් පොඩ විස්තරයක් කොහොමද කරන්නේ මේක ඇවිල්ලා පතේ ලීයක් මේක සාමාන්‍යයෙන් ගොඩාක් දුර සුමරාජ අඩවිය කියලා තින්නේ ඒ පැති වලට මේක ගොඩක් තියෙන්නේ මේක බෙහෙත් වලට ගන්න ලීයක් අහහ ඒ කියන්නේ පතේ කියන ලීය ඉතින් මේක ඇත්තටම ලංකාවේ තියෙන සම්පතක් මේක ගොඩාක් වටින ලීයක් අතේ මිනිස්සු මේක හොරෙන් කපලා විකුණනවා එක එක ගොඩාක් දේවල් කරනවා ඉතින් මේ කහ පාටත් අපි හදනවා කියන්නේ නේද
ඔව් කහපාරත් අපි හතර අපි දන්න අපේ අර සාමාන්‍ය කහ කහ අපි අර අපි මේ උයන්නට පාවිච්චි කරන කහ තියෙන්නේ ඒකිනුත් කහපාරට හදනවා ඒවා මේවට භාවිත කරන්න බෑ නෑ ඒවා ඒවා බෑ ඉතින් ඒවා මෙහෙමනේ එහෙම හදලා ඉතින් ඒකට වැස්සකට මේ වෙස් මූණක් අපිට එළිය තියන්න බෑනේ වතුරෙන් ආරක්ෂා කරන්න බෑ ඒකට ඉර එළියෙන් ආරක්ෂා කරන්න බෑ හදිස්සිය දූවිලි ටිකක් වැදිනුත් පිහි දාන්න බෑ ඉතින් ඒ මේ මේ අපි මේ හදන වර්ණ ඔව් මේවා මේ ඒ කියන්නේ මේක කවුරු හරි ඇවිල්ලා මොකක් හරි එකකින් හෝරලා මිස අරින්න බෑ පේන මේකෙන් අපි දාන ආලේපය ඒක තමයි ඒක විශේෂයක් තියෙන්නේ මේක මා කියන්නේ මම ගරන් කරනවා මා කවුරුදු 20කට වැඩි මට මේකට දෙන්න පුළුවන් වගකීමක් ඒ කියන්නේ මේ එකක කිසිම හානියක් වෙන්නේ නැහැ කිසිම හානියක් වෙන්නේ නැහැ කොමි වුණත් වෙන්නේ නැහැ නේ නැහැ අපි පදම් කරලා ඒ විදිහට කරනවා साधारण मुदल कर लेना मुदल मिनट पदंकर मुदल पड़ी स्वाभाविक वर्ण ඒක හින්දම තමයි අර කිසිම දෙයකට මෙයා වෙන්නේ නැත්තේ නේ අනිවාර්යෙන් අපි පොඩ්ඩක් මේ අර කැමරාව පැත්තට පොඩ්ඩ හරවලා උත්තරමු ආකාරයෙන් තමයි ඔබට පේනවා ඉතම කොච්චර මේ අමාරු කරකයියක්ද කියලා සාමාන්‍යයෙන් එක මෙස් මොහොනකට කොච්චරක් විතර හොන වෙනවද කොළු මේ ගන්න මාර්ගය සාමාන්‍යයෙන් එක මෙස් මොහොනකට මේ ලීතුරු අවශ්‍ය වෙනවා ග්‍රෑම් 100ක් 150ක් වගේ අතර ඒකල මොකක් හරි ප්‍රමාණයක් තියෙනවද ප්‍රමාණය අපි බලන්නේ මේ වෙස් මූණත් එක්ක තීරණය කරලා ඒ දාන ප්‍රමාණය අවශ්‍ය පාට ඒ කියන්නේ එන ඝනත්වය අපිට ඒක තේරෙනවා කියන්නේ වර්ණ හදද්දි නමුත් මෙතන දැන් මට පාට කරන්න එකක් නැති නිසා මම එහෙම ගන්නේ නැහැ මම මේක උදාහරණයක් වගේ පෙන්වන්න නිකන් දාලා මම ඒක හදන හැටි පෙන්වන්න මට පේනවා ඊටමත් මේ දුර්ලභ අවස්ථාවක් මම හිතන්නේ ඔබට නැවතත් මේ ආකාරයෙන් දැర్శණේ වෙයි කියලා මේ වගේ දේවල් මට දැන් පේනවා රතු වර්ණ ඊටමත් ලස්සනට ඒ ආකාරයෙන්ම ස්වාභාවික ආකාරයෙන් රතු වර්ණය නිපද වෙන ආකාරය මේ දාන දැන් අපි මේ ලේ කුඩු අපිට දමන ප්‍රමාණය අනුව තමයි මේ රතු පාට තද වෙනවද يعني තද පාට වෙනවද ලා පාට වෙනවද කියලා තීරණය වෙන්නේ දැන් ඔය ලා පාටක් නේ ඔව් මේ තව ගොඩක් දැම්මොත් තව තද පාට ගන්න පුළුවන් දැන් ඊට අමතරව ඔකට මොනවද අපි භාවිත කරන්නේ මම පෙන්නන්න රතු දැන් කහ වර්ණය තමත් අලංකාරය මේ තමයි සිංහල අපේ උරුමය ස්වාභාවික ආකාරයෙන් නිෂ්පාදන වර්ණයන්
प्रमाण तीर्ण दान देहि दान प्रमाण लीकुड़ दान प्रमाण एक तीर्ण करके प्रमाण अवश्यवे आपत्तिपोले मे वगे बहु देवा प्रदर्शन दिशेना एहत् मे वगे विस्मूणा साधारण क्वच्चर पारिश्रमिक श्रमिया धारण उन्न गेल कहपाट इलाट දැන් කහ පාටනේ ඔව් දැන් කහ පාට ඒ කියන්නේ ලා කහ පාට වුණා ඒක ලා කහ පාට කරන්න පුළුවන් දැන් ටිකක් දම් පාට වුරු පාටක් හැදෙනවා මේක අවිල්ලා අපි බුලත් කැමර ගන්න හුණු හුණු භාවිතා කරන්න උණුවතුර භාවිත කරන්නේ හොඳට කලවම් කිරීමේ පහසුව හින්දාද නෑ උණුවතුර වලින් තමයි අර ලීයකුඩු ඒ කියන්නේ ලීයේ තියෙන මේක ඒ කියන්නේ මේ සම්පූර්ණම දිය වෙලා ඒ සාරේ උරා ගන්න දැන් මේක හරියට තිබ්බොත් තව පැයක් විතර මේක අපි තියන්න ඕනේ එතකොට තමයි මේ පාට අපිට එන්නේ ඒ කියන්නේ අවශ්‍ය පාටවල එක එක පාටවල වලට මේක හැදෙනවා ඊට පස්සේ තමයි මේ නොයෙකුත් පාට ගන්නන්න පුළුවන් දැන් මම හිතන්නේ පේනවා මේ තද පාට වගේ නෝ ඔව් स्वाभाविक वर्ण भावित दम पाटने दम पाट निर्माण कर तरबीधी मे गागा इट पास විස්මුණක් තියෙනවා මෙතන නෑ ඒක දම්පාට භාවිතා වෙන විස්මුණක් මොකක්ද ඒකට මොකක් කරන්න නමක් තියෙනවා ඒකට අපි කියනවා නාග කන්‍ය මූණක් ඒක ඒ කියන්නේ මේ 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 මූණ වලට අදාළ වෙන්නේ නැහැ ඒක ඒක ගොඩක් අර නාග කන්‍ය කියන මූණක් තමයි ඒක තියෙන්නේ ඒ කියන්නේ ඒවා ප්‍රදර්ශන විදිහට භාවිතා කරනවා ප්‍රදර්ශන ආ ඔය වගේ අලංකාරය සඳහා අර කලින් ආකාරයටම තමයි ඔව් ඒක මේ රතු පාට මූලික වර්ණයක්ද මූලික ඒ කියන්නේ ප්‍රධාන ලෙස මේ මේකෙන් එන ස්වභාවිකම වර්ණය රතු පාට ඒ කියන්නේ හැම වර්ණයකටම රතු පාට ඉස්සලා හදා ගන්නවා නේ ඔව් ඒකෙන් තමයි ඊළඟ ඒවට පිවිසෙන්නේ සපේ කෙලින්ම හුණු දානවා නේ ඔව් හුණු දානවා අය ඒකල පිළි කරනවා हरी वर्ण पैयाकिंग එන පාටේ දම් පාට එකෙන් දම් පාට එන වර්ණය අනිවාර්යයෙන් මේ පාටම තමයි එන්නේ මේ හැම වර්ණයක්ම ඔය කාර්ය ඔය ආකාරයෙන් තමයි අනිවාර්යෙන් ඒ ඒ විදිහටම තමයි හදාගන්නේ වර්ණයන් සාදා ගැනීම එසේ වෙද්දී මේ චන්න මහත්මයා මේ ශාස්ත්‍රයක් විදිහට මේ වෙස් මුහුණු කලාවේ ඔබ මොනවද මූලික වශයෙන් මුහුණු දෙන ගැටලු මූලික වශයෙන් මුහුණු දෙන ගැටලු කිව්වොත්
අලවිය තමයි ගොඩක් දුරට තියෙන්නේ අලවිය එතකොට ওই මේවට ඒ කියන්නේ කිසිම රජයෙන් මත ඒ කියන්නේ පිටම මොන හරි දෙයක් අපි කියන්නේ කලාකරුවන්ට එහෙම කිසිම දෙයක් නැහැ ඉතින් ඒක නිසා තමයි ගොඩක් ගැටලු වෙලා තියෙන්නේ කියන්නේ එයාලගෙන් මුකුත් අපිට අවශ්‍ය නෙමෙයි ඒ කියන්නේ ඒකට අර අපිට එන ඉල්ලුම ඒ කියන්නේ ඒකට අපිට දෙන්න පුළුවන් විදිහට වෙළඳ පොළ හදලා දෙනවා නම් තමයි ගොඩක් හොඳ හොඳ එතකොට දැන් මේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙනවද දැනට නම් දැන් වෙල් කඳුරු ටික ටික දැන් නැති වෙගෙන යනවා දැන් ඒක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ උප්පඩ පහත පළාතෙන් තමයි ඔක දැන් අපි උනත් ගෙන්න ගන්නෙ ඉතින් ඒ ගෙනෙද්දී වෙළඳ ගෙනෙද්දී අර ප්‍රවාහනයට එන බලපත්‍ර ඒවත් එක එක පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින් ටික ටික කරගෙන යනවා කොහොම හරි හොඳයි දැන් ඔබ මේ වෙස් මොහොන වලට අමතරව චන්න මහත්මය වෙන මොනවද කරන නිර්මාණ වෙන ඉතින් ওই මූර්ති කලාව ඒකයි වෙස් මොහොන ඒකට තව ওই සාමාන්‍ය හිතුවත් රූකඩ කරගෙන යනවා රූකඩ ටිකක් හදනවා ඒ වගේ ඒවා තමයි ඉතින් ගොඩක් කලාවට හොඳයි දැන් මේ අපි දැන් කතා කරා වර්තමාන තත්ත්වය පිළිබඳ අනාගත පරපුර කොහොමද මේකට දක්වන ප්‍රතිචාර චන්න මහත්මය එයාලගේ ආසාවක් තියෙනවා අත්‍තරම් පොඩි බයක් තියෙනවා ඉගෙන ගන්න මොකද මේක මට පුළුවන් වේද කියලා එහෙම නේ මේක ඇත්තම එහෙම කොටාවක්ම අමාරු දෙයක් නෙමෙයි ඒ කියන්නේ හිතේ අදිස්ථානෙන් යම්කිසි ওই එක උදාහරණයක් වශයෙන් තියෙනවා අපි හිතමු හිත ඇතුලේ කලාත්මක අදහස් තියෙන කෙනෙකුට අනිවාර්යයෙන් මේක පුරුදු වෙන්න පුළුවන් දැන් අපි හිතමු යමෙකුට ඕන නම් මේ පිළිබඳව දැනගන්නට මේ පිළිබඳව මේ කලාව ඉගෙන ගන්නට කොහොමද ඔබතුමා සම්බන්ධ කරගන්නේ අනිවාර්යෙන් පුළුවන් මම ගොඩක් කලකට මම ඉදිරියේදී හිතාගෙන ඉන්නවා ළමයි 10කට වගේ අරගෙන ඒ කියන්නේ මාස දෙකක් වගේ ඇතුළත පුහුණුවක් දෙන්න මාස දෙකකින් යාට අනිවාර්යෙන් මේ වගේ වෙස් මූණක් නිර්මාණය කරලා පින්තාරු කරන්නත් පුළුවන් වෙලා ගොඩක් ලොකු හැකියාවක් කියන්නේ එයාගේ ඇතුලින් එන හැකියාවත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ එහෙම හැකියාවකුත් යාට එනවා නම් සාමාන්‍ය මේ වගේ කියන්නේ මූර්තියකුත් නිර්මාණය කරන්න පුළුවන් කොහොමද මේ ඔබ මේ සම්බන්ධ කරගන්න අපි දුරගතන අංකයක් සඳහන් කරොත් එහෙම ඔමන් දුරගතන අංකයක් සඳහන් කරන්න 0.75යි 542යි 68යි 66 අයිත් පාරකට පොඩ්ඩක් සඳහන් කරමු සර් 0.75යි 542යි 68යි 66 ඊට අමතරව ඔබගේ ලිපිනයත් පොඩ්ඩක් අපි සඳහන් කරමු ඔව් නම්බර 52 රජපීල්ල මහවත මහනුවර නම්බර 52 රජපීල්ල මහවත මහනුවර ඊමේල් ඔව් ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා channaamarathunga@gmail.com channaamarathunga@gmail.com ඉතින් අද දවසේ අපි අපි කතා කරේ ශ්‍රී ලංකාවේ වෙස් මොහොන කලාව පිළිබඳව ඒ සඳහා අපිත් සමග සාකච්ඡා කරන්නට අද දවසේ මැදිරියට පැමිණියා channaamarathunga මහත්මයා දෙහෙන් ස්තුතිය ඔබතුමාට ඔබගේ වටිනා කාලය මිනඟු කරමින් මේ අපේ මේ කාර්යතාවයට සහභාගී වුණාට